ඔබට පෙර මා කතා කළා රටේ විසඳිය යුතු පිළිවෙල රටේ ප්‍රශ්න විසඳිය යුතු පිළිවෙල පළමුවෙන්ම මේ කිසිම දෙයකට සම්බන්ධ නැති කුඩා දරුවන් මේ ප්‍රශ්න වලින් විසඳිය යුතුයි මේ ප්‍රශ්න වලින් තෙරපීම වලකා මන්ද පෝෂණ නැමැති දෙයින් ගලවා ගත යුතුයි ඊළඟට කතා කළ යුතු පළවෙනිම දේ තමයි ජාතික ප්‍රතිපත්තියකට රට ඒකරාශී කිරීම ජාතික ප්‍රතිපත්තියක් තුලින් රට රටේ කටයුතු කිරීමට සැලැස්වීම ඒ කියන්නේ තේරුම් කළ දෙනවා නම් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා සෞඛ්‍යයටත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා අධ්‍යාපනයටත් මහා බැංකුව අධිපතිතුමා රටේ මුදල් සඳහාත් සියල්ලටම ඉහළින් රටේ නීතිය නීතිපතිතුමා යටතට ගෙන ආ යුතුමයි 1977 ඉඳලා ලංකාවට පහළ වුණු නායකින් හා දුර්ජන දේශපාලන කාණ්ඩයන් නිසා අද වෙනකොට රටේ නීතිය අධ්‍යාපනය සෞඛ්‍ය යන අංශ වලට ඇත්තලා දෙන ඉරණම ගැන අපි හැම දෙනාම දැනුවත් සෞඛ්‍ය අධ්‍යක්ෂකට තේරෙන්නේ හොඳ උගත් පුද්ගලෙක් නමුත් ඔහුව පාලනය කරනවා නම් නූගත් දුර්ජන නායකයෙක් ඒ ආයතනය සුභවාදී ජනතා සුභවාදී ආයතනයක් බවට නිර්මාණය වෙන්නේ නැහැ ඒ වගේම අධ්‍යාපනය හසුරවන්නේ දුර්ජන පුද්ගලයෙක් නම් රටට හිතකර පුද්ගලයෙක් නෙවෙයි නම් රටේ අධ්‍යාපනය රටේ දියුණුවට බලපාන අධ්‍යාපනයක් බවට කවදාවත් ඇති වෙන්නේ නැහැ අපි නිර්මාණය කළ යුත්තේ සරර ලොව දිනිය හැකි අපටම ආවේණික අධ්‍යාපන ක්‍රමයක් ඊළඟ කරුණ අපි රටේ මුදල් භාවිතය රටේ මුදල් භාවිතය කිසිම දැනුමක් නැති අවුරුදු 5කට ඡන්දයෙන් පත්වෙන දේශපාලන චරිතයක් විසින් මෙහෙවනවනම් විනාශ වෙනවනම් ඒ රටේ ආර්ථික සංවර්ධනය කිසිම දවසක ඇති වෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි අපි මේ භුක්ති විඳිමින් පසුකරන දවස් ටික. එම නිසා රටේ මුදල් පරිහරණය මහ බැංකු අධිපති සතු විය යුතුයි. රටේ වැදගත්ම ආයතනවල මෙම ආයතනවල තීන්දුව తీරන ගැනීමේ හැකියාව හා නීතිය ඒකාබද්ධව මුදල් අමාත්‍යාංශය අනුමැතිය ඇතිව සැලසුම් කළ යුතුයි. ඒ වගේම ඔවුන් හටත් හිතු මතේ විනාශ කළ නොහැකි ආරක්ෂිත ආරක්ෂණ වැඩපිළිවෙළක් සහිත ජාතික ප්‍රතිපත්තියකට රට ගමන් කිරීමේ මාර්ගය නිර්මාණය කළ යුතුයි. පාර්ලිමේන්තුව තුල මෙච්චර ප්‍රශ්න තියද්දි රට තුල කතා කළ යුතු මාර්තුකා අද නිර්මාණය කළ යුතු දෙයක් වන මෙම ප්‍රතිපත්ති සැකසීම ප්‍රතිපත්තියකට රට ගමන් කිරීමට ආරම්භ කිරීම වෙනුවට සභාගම නිර්මාණය කර හැම කෙනෙකුටම නිලතල ප්‍රදානය කොට ඔවුන්ව සනසන ක්‍රම වෙනස් විය යුතුයි හැම ආයතනයකම අනවශ්‍ය වියදම් මුදල් නැවතිය යුතුයි හැම ආයතනයකම අනවශ්‍ය රැකියා ප්‍රදානය නැවතිය යුතුයි හැම ආයතනයකම දිනෙන් දින වර්ධනය ලොවට උචිත ලොව දිනිය හැකි දර්ශනයක් දැකිය යුතුයි දර්ශනයක් තිබිය යුතුයි ඒ නිර්මාණය වෙන දර්ශනය දවසින් දවස තප්පරෙන් තප්පරේ ඉදිරියට මිස తాවකාලිකව පත්වන දේශපාලන නායකයෙකුට වෙනස් කළ නොහැකි විශාල ආරක්ෂණ වැඩපිළිවෙළක් සහිත ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුයි එවිට අද ආරම්භ වන ඒ ප්‍රතිපත්තිය අද ආරම්භ වන සැලැස්ම දවසින් දවස තප්පරෙන් තප්පරේ රට මේ අගාධයෙන් ගොඩ යන තැනට නිර්මාණය වෙනවා ඒක ආපහු කවදාවත් ආපසු හැරෙන්නේ නැහැ එම නිසා අපි කල යුත්තේ එයයි අපි මේ මිනිස්සුන්ට බල කල යුත්තේ එයටයි මේ රට නියෝජනය කරන රටේ පාලන නියෝජනය කරන මේ නායකයින්ට මේ නොතේරීම අපේ අභාග්‍යයක් සෑම පොඩි මිනිහම ඉල්ලන දෙයක් මේක සෑම නිර්ධන පන්තියෙම ඉල්ලන දෙයක් මේක ඒ මොවුන් දකින්න රාමුව වෙනයි මොවුන් දකින්න රාමුව වෙනස් මොවුන් නිර්මාණය කරන භූමිකාව වෙනස් මේ හැම දෙයක්ම බලපාන්නේ රටේ දියුණුවට එම නිසා මේ ප්‍රතිපත්ති ගරුකව රට ගමන් කිරීම අද සිට ආරම්භ විය යුතුයි එසේ ආරම්භ නොවුනහොත් මම ඔබ එය ආරම්භ කළ යුතුයි ඒ සඳහා උචිත වටපිටාවක් නිර්මාණය කර ගැනීමට එක්වන්න මේ රට ඔබේ මේ රට මගේ අපි 2.2 ලක්ෂයක් වන අපේ ජනගහණය අපේ රට විනාශ මුඛයට ඇද දමන
මෙම කලාව වෙනස් කිරීමට බල කිරීමේ හෝ එසේ නොකරනවා නම් අප විසින් නිර්මාණය කළ යුතු පාලකයින් අප විසින් අලුත් තරුණ නායකයන් බිහි කරමු ඉදිරි මැතිවරණ වලදී දවසින් දවස රට තප්පරයෙන් තප්පරය ඉදිරිය කරා ගමන් කරන ලස්සන රටක් නිර්මාණය කරමු එක්වන්න ඔබට අවස්ථාවක් තියෙනවා මේ රටේ මේ අවශ්‍යම කරන ජාතික ප්‍රතිපත්තිය නිර්මාණය කරගන්න එන්න මහා එක්වන්න අපි නිර්මාණය කරමු ලස්සන රටක් දවසින් දවස තප්පරෙන් තප්පරේ ලෝකය දිනන රටක් නිදහසින් ජීවත් වෙන්න පුළුවන් සතුටින් ජීවත් වන ලස්සන රටක් කාලකලම කලමනාකරණය මුදල් කලමනාකරණය නිදහස් ලස්සන අධ්‍යාපනයක් ඒ වගේම කායික මානසික සුවයෙන් පිරි ලස්සන සෞඛ්‍ය හොඳ සෞඛ්‍ය සෞඛ්‍යම් පිරිපුන් ජනතාවක් එන්න එක්වන්න අපි අපේ රට නිර්මාණය කරමු